ඉන්දියා කුසියේ ලෝමා දේවා තිබ්බා. උනා මතහරාත්මක මේ සියල්ල මේක ඇතුළේ තිබ්බා. කොමතුමාක්වත් දේශපාලන වශයෙන් මේක ගත්තේ නැති කියලා වෙනම කත්ත මේ පාර්ලිමේන්තුවේ සියලු දෙනාටම නායකත්වය දෙන විපක්ෂ නායකතුමාගේ ආශිර්වාදයෙන් මේ තරගාවලිය සාර්ථක වුණා. මේ පිටක දාන ප්‍රධාන විපක්ෂ නායකතුමාට අපි තුමන් සාකච්ඡා කළා එතුමාලගේ කැමැත්ත අපිට බල කරගන්න. ඉතින් ඊට වැඩිය මේකට අපිට නායකතා කරන්න අවශ්‍ය මේ විපක්ෂයක් නෑ මේක. අපේ විපක්ෂයේ දැනුවත් කළකම කටයුත්ත කළා දෙනවා. ශ්‍රී ලංකාවෙන් ඉතිහාසයේ මේ අවස්ථාව දිනා ගන්නට එමද ඒ ඕස්ට්‍රේලියාවේ කෝල් කෝස්ට් නගරයේ නියෝජනය කරමින් ඉතිහාසයේ 20 දෙනෙකුගේ පමණ නියෝජිත කණ්ඩායම. ඉතින් මම අහන්න කැමතියි මේ තරම් විශාල පිරිසක් වගෙන ගිහිල්ලා ඒ මේ අසාර්ථක ප්‍රතිඵල ලබා ගන්න විසින් ගම්මන්තෝ මේ තරගාවලියේ ගනුමන්ත්‍රණය වාහන විතරණි ශබ්දය. ගර්මන්තුමනේ තරගාවලියේ කිසිදු අසාර්ථක පිළිතුරක් ලැබෙන්නේ නැහැ. මම දැනගෙන ඔබතුමාට මම හැමදාම කියනවා පාර්ලිමේන්තුවේ කතා කරද්දී ඔබතුමාට මේක තේරෙන්නේ නැහැ මොලේ නැහැ මට කියන්න තේරෙන්නේ නැහැ මීටත් වැඩි. මේ තරගාවලිය යන ඡන්ද දුන්න රටවල් 72යි ගර්මන්තුතුමා. ඡන්ද සංඛ්‍යාව 72 ගන්න බැරි රටවල් 56යි. මම කිව්වා අපි ඡන්ද 27ක් ගත්තා. 150ක් ගත්තා ඡන්ද සංඛ්‍යාව. අපේ පැනතුන හම්බන්තොට කියන මේ 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 ගම්මාන මේ ලෝකේ රටවල් 50ක් පිළිගත්ත පිළිස්සුව හරි කියනවා. මොකද මන්ත්‍රීතුමා මම කියන කරුණ කරුමන්තුමා අපි අපි මේකේ අපේ ලක්ෂ්‍ය ඉදිරිපත් කරන්නේ පරාජය කියලා පිළිගන්නවා. හැබැයි මේවන්නේ ජාත්‍යන්තර තරගාවලියකට තරග කරලා ටිකට් එක ඡන්ද අපි ගත්තා. මොකද මේ මේ අපි ඒ පුදුරාජ්‍ය මණ්ඩලයේ සම්මේලනයේ පිළිගත්තා මේ පවතින ක්‍රම වේදි වැරදි කියලා. මේක හැමදාම සුදු රටවලට ඡන්ද මේ දෙන අවස්ථාවක් තියෙන්නේ. මේක ආසියාවට දීලා දෙන දෙපාරක්. ටිකට් එක ගන්න ඡන්ද තුනක්. ඔස්ට්‍රේලියාවේ තමයි ඒගොල්ලෝ හදාගෙන තියෙනවා. රටවල් 54 අතරම ඒගොල්ලන්ට ඕනේ රටවලට ඡන්ද දෙන අනිත් රටවලට ඡන්ද දෙලා අනිත් රටවල් මන්තුමා ගන්න තැන ඔබතුමා කියන අපේ රටේ සංස්කෘතියක් තියෙනවා අපිට මේ දෙක පිළ දුන්නා හා ඔබතුමා අපේ රටේ ගිහින් අපේ ශ්‍රී ලංකාවේ සංස්කෘතික කණ්ඩායමක් කරගෙන ගියා අපේ ඔස්ට්‍රේලියාවේ අපේ අර ලස්සන කැලේ මේ කවෙදි කඩල සින්දු කියලා ගියා අපේ සංස්කෘතික කට්ටිය ගියා අපේ කට්ටිය ගියා මේ නිසා අපිට කරන්න දෙයක් නැහැ ఉపద్రవతమయ సరే సార్